නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිටගත්තා වගේ තමයි මේ කුමාර් බෙල්ගම අද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් එක්ක හිටගන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඉතින් අපිට ඔබතුමියගේ නායකත්වය අවශ්‍යයි. අපිට අවශ්‍යයි ඔබතුමියගේ නායකත්වය මේ ඉන්න සියලු දෙනාටම. මොකද ඔබතුමියගේ පරපුරෙන් එන පක්ෂයක් තමයි මේ පක්ෂය. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම ඔබතුමියගේ නායකත්වය අවශ්‍යයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඕන නම් තමුන්නාසර් කවුරුත් දන්නවා කරන්න ඕනේ දේ. ආයක තමුන්නාසර් කියන්න ඕනේ නැහැ. තමුන්නාසර් දන්නවා. මේ පොට්ටුවද ලොකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ලොකු කියන එක තමුන්නාසර් තීන්දු කරන්න. මොකද්ද ලොකු කියන එක? මොකද ඔය කියන පක්ෂය ආවොත් අපිට පක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඔය පක්ෂ දෙකේම නායකයෝ හැටියට එන්නේ රාජපක්ෂලා කියන එක මම තමුන්නාසට කියන්න ඕනේ. මේ විවස්ථාවේ අතුරු විවස්ථාවක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් පස්සේ ආව යම්කිසි කෙනෙක් ඒකාබද්ධව ඉල්ලලා ඒ සභාපති ධූර ජනාධිපති ධූරයට පත් වුණොත් එයා වෙනත් පක්ෂයක සාමාජිකයෙක් නෙවෙයි නම් එයාට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ගන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි මම තමුන්නාසර් කියන්නේ. මෙන්න මේ නිසයි. මොකද අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩ් ලෑල්ල විතරක් තියේ ඩාලිපාරේ. කොයි හරි මුල්ලක මැතිණියනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා බෝඩ් ලෑල්ලක් තියේ. ඊට පස්සේ අර ආර්යසේන්ට කියයි මෙන්න උඹගේ ෆයිල් ටික අරගෙන මේ ලාජ්ජු අතට දාලා වහපන් කියලා. මේක තමයි වෙන්නේ අපි වැරදි තීන්දුවක් ගත්තොත්. ඒ නිසා සැබෑ ශ්‍රී ලංකාකාරයෝ හැටියට අපි හරි තීන්දුවක් ගන්න ඕනේ. ඒකට මම හිතන්නේ මේ රටේම 75%කට වැඩිය හොඳ ශ්‍රී ලංකාකාරයෝ අද දන්නවා මොකද්ද ගන්න ඕනේ තීන්දුව කියන එක. ඒ නිසා තමුන්නාසලා ඒ තීන්දුව ගන්න. මොකද අපිට බල කරන්න බෑ කාටවත් ඡන්ද දෙන්න එපයි කියලා. ඒ ඡන්ද දෙන්න එපයි කියලා උල්ලංඝනය කරන්න මට බෑ. මගේ තීන්දුව විතරයි මට කියන්න පුළුවන්. මගේ පුද්ගලික තීන්දුව නම් මං හැමදාම කියනවා මේක ටීවී එකේ හැමදාම සාකච්ඡාවලදී කියනවා මගේ පුද්ගලික ඡන්දය මම පොහොට්ටුවට දෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මං තමුන්නාසයාගේ ඉල්ලා සිටිනවා මට ජම්පර් රඳන්න තමුන්නාසයා ලෑස්ති වෙන්න එපා. මාව සුදු වෑන් එකේ හරින්න තමුන්නාසයා ලෑස්ති වෙන්න එපා. හරි ඒකේ ඉඳන් නිවැරදි තීන්දුවක් ගන්න. මේවට ලෑස්තිලා ඉන්නේ. තමුන්නාසලා දන්නවා අපේ ආණ්ඩුව කාලේ වෙච්ච දේවල්. ඒවා එකින් එක මෙතනට කියන්න ඕනේ. අපි හෘද සාක්ෂියට එකඟව දන්නවා. ඒ නිසා ඒ දේ කරන්න දෙන්න එපා. මොකද මගේ නිවසේ මගේ කාමරෙත් මේ ළඟදී කැඩුවා. හැබැයි කිසි දෙයක් ගෙනිච්චේ නැහැ. මගේ තිබෙන වටිනා දේවල් කිසි දෙයක් ගෙනිච්චේ නැහැ. ගෙදර කොහෙවත් ගියේ නැහැ. කාමරේ කඩලා කාමරේ ඇතුළට ඇවිල්ලා අල්මාරිය ඇදලා බිමට දාලා ගියා. හැබැයි ඉතින් ඇඟිලි සලකුණු යන්ත්‍රය සලකුණුත් නැහැ. ආපු බල්ලත් නිදි. පොලිසියෙන් ගෙන ආපු බල්ලා නිදි. ඌට එතනින් හැරි යන්න බෑ. මොකද හොඳ සූක්ෂම ලෙට ක්‍රියා මේගොල්ල සැලසුම් කරලා තමයි මේක කරේ. ඒ කියන්නේ මට පොඩි වෝනින් එකක් දුන්නා උඹ ප්‍රවේශංගයන් කියලා. එහෙම අපිව බය කරන්න බෑ. අපි හොඳ සිංහල මිනිස්සු. Breaking.lk